තේම්ස් නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්දයේ සැපතක්. චාල්ස් එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. හිතට දැනෙන අරුම පුදුම ගරු නම්බුව ලැබෙන්න ඕන. මතක හිටින ඇඟට දැනෙන ඉංගිරිසිය ඇහෙන්න ඕන. මොනව වුණත් රැජින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. ඒ මොනව වුණත් රැජින ළඟදී හොඳටම හිස නැමෙන්න ඕන. Big Ben, Big Ben, Big Ben ඇහෙන්න ඕන. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. Thames නදී එන්න යන්න රවුමක්. ඔය ගෙගරි වැවේ කොහෙන්ද ඒ සැපතක්. Charles එක්ක සෙට්ටු නොතින් වරුවක්. දැන ගනී එයා සුපිරිම රජ බඩුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. මේ Big Ben වගේ පොරක් එක්ක වරුවක්. ඔයා හිටියෝතින් දැනේ එයා තරුවක්. ලන්ඩන් අයි බලන්න යමු දවසක්. එහෙම බැරි වුණොතින් පැලස් එකේ රවුමක්. හීනි සීතලේට දැනුනොත් පොඩි අඩුවක්. පුංචි තැබෑරුමක කූල් බීර විදුරක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. යන්න බැරි වුණොතින් ලන්ඩනයේ දවසක්. එන්න මීට් වෙන්න Big Ben එක දවසක්. Big Ben, Big Ben, ඒ නම ඇහෙන්න ඕන. ආයි මිස්. Thank you miss. Thank you. මේ ගෝඩ මෙහෙ විතරක් ආවම ඇදෙන එකක්ද? අනේ නෑ මිස්. මුංචි කාලේ ඉඳන් මෙහෙම තමයි කරුනේ. නෑ දැන් මන් දවස් කීපයක් බැලුවා. එක්කෝ ආ මෙහෙ ආවම වතුර එකක් ඉල්ලනවා. නැත්තම් වොෂ්රූම් යන්න අහනවා. මිස්ටර් කරදරයක් කරන් හිතාගෙන කරනව නෙමෙයි. සමාන. හරි. දැන් ඉතියන්ද? යන්න කියන්නේ මිස් මගේ ඊළඟ ඕඩර් එක දෙන්න තව ටිකක් වෙලා තියෙනවා. මිස් කැමති නම් ඕනම් මට ටිකක් මිස් එක්ක කතා කර කර ඉන්න වෙලාව තියෙනවා. ඒ මොකටද? නැති. අපි ගැන දැනගෙන ඉන්නේ කොහොඳයි මිස්. ආගියතරතුරු ටිකක් කතා කරමු. ආ දැන් මිස් අපේ ඩේලි කස්ටමර්නේ. එහෙම ඕනේ නැහැ. ඔදයන්. මිස්ටර් තරහා ගියා. මිස්ටර් තරහා ගියා. මට තරහා ගිහිල්ලා නැහැ. දැන් ඔය යන්න. තරහා ගියා. යන්න. යන්න. ඔයා මෙතන ඉන්න කවුරුවත් කියන ඒවා පුතක ගණන් ගන්නවා. හරි. ඉතින් ඊ ඉඳලා කට්ටියම ටෙක් එකේ කියවා කියනවා. තව ඉස්සරහට කියයි. හරි. වව් වව් යා. ඉතින් කියන්නේ සැලෙන් දෙපා. Be strong. You understand? Okay. කොහමද මේ? Hello, Mari darling. Please sit down.
ඔය කොහොමද ආවේ? ඇයි? මට එන්න බැරිද? අම්මෝ බුලුවන් නොකද බැරි. කවුද මේ? ආ, මරි මේ මිහිරි. මිහිරි මේ මගේ වයිෆ් මරි. කොහොමද මැඩම්? මොකද මෙතන වෙන්නේ? අපි මේ ඉස්සරහට මේ වැඩ ටික ගැන කතා කරා. මොන වැඩද? ඒ අපේ මේ Big Ben Construction Company එකේ future plans ගැන. office එකේ plans ගැනද? එහෙම නැත්නම් වෙන මොනවාරි plans? මැඩම්, මොනවද මැඩම් මේ කියන්නේ? මේ මට සමුන් එක කතාවක් නෑ. මං අහන්නේ රන්දිනු පුතාව අයින් කරලා මෙයාව ගන්න තරම් මෙයාගේ මොකක්ද තියෙන විශේෂත්වය? ඩාලින් මාරි, මේ ඔකියුපේෂන් එකට උමනා කරන්නේ ක්වොලිෆයිඩ් කෙනෙක්. ඉතින් මෙයා රන්දිනුට වැඩිය ක්වොලිෆයිඩ්. මොනවද මේ ක්වොලිෆිකේෂන්? පෙන්වන්න බලන්න ක්වොලිෆිකේෂන්ස්. මේ මං ගෙනාවේ නෑ මද. ඊට පස්සේ ඔය අරගෙන එන්න. හොඳයි. දැන් තමුන් යන්න තමුන්ගේ ප්ලේස් එකට. මොකද බෙන් ඔයා මේ කරන්නේ? ඇයි මාරි ඩාලින් වාමට මේ විදිහට බ්ලේම් කරන්නේ? රන්දිනුගේ හිත හොඳටම රිදිලයි තියෙන්නේ. ඉතින් ඩාලින් මේක ඔෆිස් එකක් මිසක් මේ හිත හදන ආරාමයක් නෙවෙයිනේ. හිත හදන්න ඕනේ. අනුන්ගේ හිත බිඳෙන්නේ නැති වෙන විදිහට වැඩ කරන්න. කෝපේ කබුද? ආලදී මේ ගුරු මොනාද ඔයාලට කිව්වේ? කිසි දෙයකට බය වෙන්න එපා කිව්වා. හැමදේම නිසි වයසට හරියයි කිව්වා. නිසි වයස කියන්නේ කවුරු ගැන දැන් නැ කිව්වේ? තව කොහොමත් කල් තියෙනවා. ඔව් මැරෙන්න නම් ඉතින් තව කල් තියෙනවා මේ. ඒ වරන්ට අපේ නිසි වයස නම් දැන් පැනලා තියෙන්නේ නේ. මේ ඔයාගේ පැනලා ඇති. මගේ තාම් පැනලා නැහැ. ඔව් ඔහොම යනකොට පැනේ පණි පණි. ගුරු කිව්වා මං කවදා හරි කාර් එකක් තියෙන ලස්සන කොල්ලෙක්ව කසාද බලනවා. ඇත්තටම එහෙම කිව්වද? නැතු. ලස්සන වෙඩින් එකක් අරගෙන හොඳ සල්ලි කාර් එකක් කසාද බඳිනවා කිව්වේ. ඇත්තම මේ ෆුඩ් බයිසිකලයක්වත් නැති පඟර නැට් එකක් කසාද බඳිනවා කිව්වේ නෑ. අනේ අන්න මාලදී යන්න. පඟර නැට් එකුයි මටද? කොප්පිය හරනම් දාගන්න. මටත් කිව්වා ගොඩක් හොඳයි කියලා. මොනවද කිව්වේ? කිව්වා මේ කරන රස්සාවෙන් ඉහළටම යනවා කියලා කිව්වා. ඉහළටම? ඔව්. කාර්යයක් ගන්නවා කියලා කිව්වා. හොඳට සල්ලි දී කිව්වා ඉස්සරහට මේ Big Ben Boss-ටත් වඩා ඉස්සරහට යන්න පුළුවන් කියලා කිව්වා. ඉදිරියටම ඉහළටම. ඉහළටම? මම තව ටිකක් කල්ලා. දැම්ම බැරි. ඇයි? I think තට්ටු 10ක විතර සයිට් එකක් හදලා ඒක ඉවර වෙනකන් ඉන්න බෑ ඉහෙලට යන්න. එහෙම ඉහෙලක් කර නෙවෙයි කිව්වේ. එන තනතුර තනතුර තනතුරෙන් ඉහෙලට යන්නේ කියන කිව්වේ. වෙන මොනවද කිව්වේ? කසාද ගැන හැම මොකක් කිව්වේ නැද්ද? ආ ඒ ගැනත් කියන්න සතුටු ආරංචියක් තියෙනවා. අතත් මොනවද කිව්වේ? කිව්වා මේ කවදාරි මං කසාද බඳින්නේ සුදු ලස්සන ටිකක් උස කෙල්ලෙක් කියලා. කඩරු එක්කම කියලානේ මෙයා. ඔව් කිව්වා තමයි මගෝ. ඉරිසියයි. අනේ වැඩේම ඉරිසියක් නෑ. කොහොමත් වඩ කරේ තියන්නට අන්න කෙල්ලු ඉන්නවා. මේ මාලදී එහෙම එකක් නෑනේ. ඇඩ්මින් එකේ උපතිස්ස මාත්‍යයි ෆයිනෑන්ස් එකේ මාල්ති මිස්සු ගොයිත මේ ජෝඩු දාලා යන්නේ. අපි දෙන්නේ ජෝඩු දාලා යනවා වගේද වට පේන්නේ කැල්වේ? අයියෝ නෑ 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 මම මේ නරක අදහසකින් කිව්ව නෙවෙයි. නෑ 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 පෙන්නට කමක් නෑ. මිස් අපි සල්ලි ගන්න බැරිද තාම? මම මේ කාලවලුන් කතා කරන්න පුළුවන් මේ වගේ දේවල්.
ඔෆිසකට එන්න. ඔයිද අපි ඔෆිසකට එන්න ඔයගොල්ලෝ බොස්ලා නැහැනි. ඒකද අපි මොනා කරන්නද? බොස් ඉන්නේ නැලා වරේ. එලා ඉතින් මටත් ඉතින් ඕගොල්ලන්ගේ දැන් ජොබ් එකක් වාගන්තා වෙන්නේ. ආ ඒකත් හොඳයි නේ ඇතරම. මේ ලොකත් කැමති. මම ලොකත් එක්ක කතා කරලා බලන්න. ඈ? අපි යනවා කැල්වි. මිස් එහෙම කරන්න එපා. දැන් ගෝල්ලා දාලා බලන්න ඕ බොස්ට. පිස්සුද මිනිස්සු? ඔය වගේ දේවල් කතා කරන්න පුළුවන් මේ පාරේ ඉති කෝල් එකක් දාලා. මට මේ අපි ගිහින් ලා මචං ඔබ වෙලාව වරේ ඈ වෙලාව වරේ ඔය යා යා මේ ලොක්කට කියන්නේ අපි මේක අතාරින්නේ නැහැ කියලා අතාරින්නේ නැත්නම් අල්ලගෙන ඉන්න අපිට වෙන වැඩ තියෙනවා මං කිව්වනේ මාරි ඩයනට ඔෆිස් එකට එන්න කියන්න කියලා ඉතින් කිව්වට එන්නේ නැත්නම් මම මොනව කරන්නද කියලා 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 ආලියානම් එක දවසක් ගෙන්න ගත්ත ඔෆිස් එකට. ඒත් එක දවසයි. මම දන්නේ මේ ළමයි දෙන්න මොනවා කරන්න ඉතේ තියාගෙන ඉන්නවද කියලා. ඔයාට විතරයි ඩාලින් තේරුම් කරලා දෙන්න පුළුවන්. බෙන් මට පොඩි සැකයක් තියෙනවා ඩයනා ගැන. ඇයි? මොකද්ද? එයා මේ හැමදාම ඩේ අවුට් යනවා කී කියා ගෙදරින් යනවා. අනේ ඉතින් ඔය වයසට ළමයි එහෙම නේ ඉතින්. ඒ වුණාට මට යාගේ හැසිරීම ගැන සැකයක් තියෙනවා. ගෙදරදී කොහොමද? ගෙදරදී නම් හිම ලොකු වෙනසක් නැහැ. ආයි හිම නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. කොහොමද ප්‍රශ්නයක් නැහැ කියන්නේ? නැතිනම් ගෙදරදී ආ නෝමල් විදියට හැසිරෙනවා නම් ඉතින් ගැටලුවක් නැහැ නේද? අනේ ඇත්තටම බෙන්. ඔයා තාත්ත කෙනෙක් කියන කතාවක්ද ඔය කියන්නේ? හා? ඇයි? ඌට වල ළමයි ගෙන් ටිකක් උනන්දු වෙන්නකෝ. එනේ මම උනන්දු වෙනවා මම උනන්දු වෙනවා ඉතින්. වෙනවා වෙනවා. ඔය ආලිය කරන වැඩ පේන්නේ නැද්ද? ඇයි මොනවද ආලිය කරන්නේ? එයාත් හැමදාම යාළුවන්ගේ ගෙදර යනවා කියලා යනවා, ට්‍රිප් යනවා කියලා යනවා, කොයි වෙලාවකවත් ගෙදර නැහැ. අනේ ඩාලින් කොහොම මේ හිර කරගෙන හදන්න ඕනේ වයස ළමයි නෙවෙයිනේ අපිට ඉන්නේ දැන්. ඒගොල්ලෝ තරුණ ළමයි. ඒගොල්ලන්ගේ නිදහස ඒගොල්ලෝ භුක්ති විඳින්න ඉඩ දෙන්න. ඒ වුණාට ඒගොල්ලෝ තාම ළමයිනේ. ඒ හින්දා තමයි මම මෙහෙට එන්න කියලා කිව්වේ ඒගොල්ලන්ට. මම උත්සාහ කළ බලන්නම්. ඒ දෙන්නම ආයි කතා කරලා එවන්න. ආලියා කොහොමත් කැමති නෑනේ. ඩයනා විතරක්වත් එවන්න බලන්නකෝ. මම බලන්නම් ඩයනට කතා කරලා. කෝපිය වුණා. ආමේ උපනායකය කතා කරානේ උපනායක ඒ මොකටද මේ පිග් උත්තරය කතා කරේ නිකන් 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 මොකටද කතා කරේ ඇයි අනේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ සහෝදරයෙක් කතා කරපුවම කතා නොකර ඉන්න පුළුවන්ද ඔයා ගැන උත්තර කතා ගන්න දෙන්නේ කියලා නිකන් මෝඩ කතා කියන්න එපා කීස් මොකද්ද මෝඩ කතා ඒ මිනිස්යා මට කතා කරේ සහෝදර කමට ඇයි මං ඔෆිස් එන්නේ නැත්තේ කියලා අහන්න. මෙයා දන්නේ නැහැ නේ බේබි උගෙන. ඔක චිකන්. චිකන්? කුකුලා කුකුලා. කුකුලා? බොයිලර් කුකුලා. මොනාද දන්නේ ඔය කියවන්නේ? ඔයාට තේරෙන්නේ නැහැ නේ බේබි. ඔකට කෙල්ලෙක්ට හරියට ටෝක් කරගන්න බැරුණාට මේ දකින්න දකින්න හැම කෙල්ලටම පැණි නම් දානවා. ගම් කුකුලා. යකිස් මොනවද නෙවෙයි කියවන වචන දැන් හරි ඔයාට මොනවද කිව්වේ ඒ මිනිස්සයා මගෙන් සහෝදරකමට කතා කරලා ඇහුවා කවද්ද ඔෆිස් එන්නේ කියලා මං කිව්වා මම පුළුවන් උනේ මේට අනිද්දට අවිල්ලා යන්න එන්නම් කියලා ඇයිවා එනවා කියලා කිව්වේ දැන් අපේ ඔෆිස් එකට මං ගියා කියලා මොකද්ද වෙන්නේ ඇයි මොනවත් වෙන්නේ නැත්තේ මොනවද වෙන්නේ කලබල වෙයි කවුද මිහිරි මං ගියා කියලා මොකටද මිහිරි කලබල වෙන්නේ ඔයාව එයා කලින් දැකලා නැහනේ ඒකයි මිනිස්සෙක් ඉස්සලම දැක කියලා කලබල වෙන්නේ ඒ ගෑනිට පිස්සුද පිස්සු බලනෝගේ ඒ ගෑනිට පිස්සු මල විකාර
දැන් ඩැඩී මට කතා කරු තින් කොහොමත් මට යන්න වෙනවනේ. එක්කෝ මේබි ඔයා ඩැඩී කතා කරුත් යන්න එපා. මං කියන්නේ ඔයා මොකටද යන්නේ නිකන් බාල්දු වෙන්න යන්නේ? හා බාල්දුවක් නෙමෙයි තින්. එයා කතා කරු තින් මට කොහොමත් යන්නම වෙනවා. කොහොමත් මට එයාත් එක්ක කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මොනාගෙනද? රන්දිනු අයියා දෙකට පු කැත වැඩේ ගැන. පිස්සුද එපා එපා ඔයා යන්න එපා. ඔයාට ඒව කතා කරන්න පිස්සුද ඔයා කතා කරන්න එපා එපා. අනේ මම නිකන් ඉන්න. මන්නේ කතා කරන්නේ මං ඒක බලා ගන්න. එපා. Good morning. Good morning. Good morning. මොකද පරක්කු? අද අපි ගියානේ ඔයාලේ ගෙදර. මොකද උනේ? වැඩි හරිද? වැඩේ නම් බාර දුන්නා. ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ. නෑ 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 බය වෙන්න එපා. ඔක්කොම හරියයි. මාල්ති මිස්ගේ වැඩේට මොකද උනේ? බලමුකෝ. මට නෑ එච්චර විශ්වාසයක් නෑ ඒක ගැන. හැබැයි ඉතින් ඔය වැඩ ඔෆිස් වලාවේ තියාගත්ත එක තමයි ප්‍රශ්න. ඇයි එහෙම කියන්නේ? සර්ට හොඳටම කේන්ති ගිහින්නේ. එහෙම කරා? ඔයාලා පරක්කුයි කියලා. දෙතුන් පාරක් මෙතනටම ඇවිල්ලා කතා කරලා ගියා. අර ඉතින් අපි ගොඩක් පරක්කු නැහැ නේ. ඒකනේ. කෝල් එකක් ගන්න තිබ්බනේ ඔච්චර හදිසි නා. වැදගනේ. අන්තිම මොකටද ඔයාට කතා කරන්න කිව්වේ? ඒ මමන් දන්නේ. හැබැයි සර්ට කේන්ති ගිහින් ඉන්නේ. මං කතා කරන්නම්කො. ඇයි යන්නේ අපි වෙනදට පරක්කු වෙලා නේද නේද? ඒකනේ ඒකනේ. ඔයා කතා කරන්න හොයන්න එපා. ඔබ හොයන්න එපා. Good morning. මේ මාතයා අදත් ආවද? ඔව් අදත් ආවා. එටත් එනවා අනිතත් එනවා. ලබන සතියටත් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි 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 දිගටම ආවට කමක් නැහැ. හැබැයි අර මේ සයිට් එකේ වැඩේ ගැන කතා කරන්න නම් ඊට පස්සේ ආවෙ නැහැ. ඔව් කතා කරගන්න එන්න ඕනි හරියන වැඩක් ගැනනේ. ඒ වැඩේ හරි ගියේ නැති නිසා මං ඒ වැඩේ ගැන කතා කරන්න ආවෙ නැහැ. ඒ වැඩේ හරි ගියේ නැහැ. මං නම් දැනගත්ත එක හරියන වැඩක් නෙමෙයි කියලා. ඉතින් අද මොකටද ආවේ? අද ආවේ මේ මීරි වම්බේ. මීරි වම්බේ? එම්කටද කියලා? මම ඇවිල්ලා එයාගේ මාමගේ හොඳම යාළුවා. ඉතින් මාමගේ හොඳම යාළුවා නේද? මම දුව හම්බෙන්න එන්න මාමව හම්බයව. අනේ හරි හරි ඉතින් බං මාම මොකද දුව මොකද? හම්බ වෙනවා නම් කවුරු වුණත්. ඒකට ඔයාට මීරිගේ ගෙදර යන්න තිබ්බනේ. මොකටද ඔෆිස් එකට ආවේ? නෝනේ එයා දැන් ඉන්නේ ඔෆිස් එකේ. ඒකයි මම ඔෆිස් එකට ආවේ. මේ පෞද්ගලික කාරණාවලට ඔෆිස් එකේ හම්බෙන්න තියාගන්න එපා. මොකද ඔෆිස් එක කියන්නේ පබ්ලික් ඒරියා එකක් නෙමෙයි. ඕ මං දන්නවා ඒක. කවුද කිව්වේ මම මේ පෞද්ගලික කාරණාවකට ආවා කියලා? මම ආවේ ඔෆිෂියල් කාරණාවකට. හරිද මොකටද ආවේ? අපෝ තට්ටු හතේ බිල්ඩින් එකක් හදන්න දන්නේ නැහැ. තට්ටු හත? මේ පාර තට්ටු හතක් නෙමෙයි. මේ පාර කෙලින්ම තට්ටු දෙකක්. කලින් වගේ හරියන්නේ නැති වැඩක් වෙයිද දන්නේ නැ මේකත්. නෑ 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 නෑ. මේ වැඩේ හරියනවා. හරි එහෙනම් යංගෝ ටේබල් එකට ඈ. නෑ නෑ නෑ. මම ඒක මිහිරිත් එක්ක කතා කරගන්න. මිහිරි එක්ක? මේ යා මෙතන රිසෙප්ෂනිස්ට් විතරයි. කන්ස්ට්‍රක්ෂන් ගැන කතා කරන්නේ නෑ යා. ආ. ඒකත් එහෙමද? හරි එහෙනම් මෙහෙම කරමුකෝ. එයා එනකන් ඉඳලා මං එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා මෙන්න. මේ මං දැන් එක සැරයක් කිව්වා. ඔයත් එක්ක කතා කරලා ඉවරලා මට එයත් එක්ක කතා කරන්න පුළුවන්. යා. අපි කතා කරමු. ඒ වුණාට ඉතින් ඔයත් ඇමෙලෙම ට්‍රයි කරන්නේ අර බ්ලැක් පූඩල්ලගේ කරෙනගල යන්නේ. ඉතින් ආනේ යත් එක ගියාම මට ගෙවල් ගාවට යන්න පුළුවන්නේ. ඒ කියන්නේ ඔයාලට මගෙත් එක්ක යන එක ලක්ෂරි මදිද? මට එහෙම කිව්වේ නෑනේ. ඉන්නකෝ ඉන්නකෝ. මගේ වන්දිය බස් එනක මගේ වන්දිය බැස්සුවට පස්සේ ගෙවල් ළඟින් පික් කරන්නෙත් මම ඔෆිස් එක ළඟට දාලා ආයේ ගෙවල් ළඟට ඩ්‍රොප් කරන්නෙත් මම තමයි. හොඳයි. මේ මේ සර් මං එනකම් බලන් ඉන්නවද දන්නේත් නැහැ. ඉතින් බලන් ඉන්න කියන්නේ. බලන් ඉන්න කියන්නේ. නෑ එහෙම නෙමෙයි කිස්. අද දවල් මං ගාවට මේවිලා කියලා ගිහ අද හවස නම් වැඩක් දාගන්නවත් එපා කියලා. ඔන්න දැක්කනේ මේ ඌට ඕනේ උගේ කාර් එකේ ඉස්සර ෂීට් එකේ ඔයාව තියාගෙන මුළු රට වටේටම පේන්න රට වටේම එක්කන් යන්න. ඔව්. එහෙම තමයි නේද යාට ඕනේ. ඔව්. එහෙම තමයි ඕනේ. එහෙම කී කී ඉතින් ඔයාට හැම වෙලේම ඌත් එක්ක මනවනේ ඉතින් වත්.
මේ ඔච්චර කේන්ති ගන්න එපා කිස්. තරහ වෙලාද ඉන්නේ? දැන් මාත් එක්ක කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ? කොබාද කොබා කතා කරන්නේ? කතා කරන්නේ? කතා කරන්නේ? මන් දන්නවනේ. ඔයාට බෑ මාත් එක්ක තරහ වෙලා ඉන්න කියලා. හරි හරි. මම යාළු වෙන්න. හැබැයි ඔන්න අර නාගියත් එක්කම එහෙම යන්න බෑ අය. හරිද? හරි හරි අනේ මම පොරොන්දු වෙන්න. මේ අපි එන්න අර පාක් එකට යන්න. පාක් එකට දැන් ගියොත් ඉක්මනට එන්න වෙනවනේ. දැන් රැයක් වුණානේ. මේ කොටකි කොල්ලෙක්. ඒ නම ඇහෙන්න ඕනා. එහෙමනම් නැන්දි අවසර. ගින් එන්න. හරි හරි. පරිස්සමින් යන්න. රන්දිනු ඔයා ඔවා ගැන එච්චර හිතන්න එපා, කලබල වෙන්න එපා. මාලතීටත් කියන්න මං සර්ත් එක්ක ඉගෙන කතා කරන්න කිව්වා කියලා. මිස් මං ඉස්සෙල්ලා මේ පොඩි දෙයක් අහන්න කියලා හිටියා. මට අමුතුද මේ මිස් මිස් බැඳලාද? බයිදු තියෙනගේ අපි පොඩ්ඩක් පොඩි සමාදම් පාරක් ගමුද බොස්? සිල්ද? නෑ ගල් අනේ මේ ඔකට තරම් පලෙන් බයි යන්න